යාලුවෙක් කතා කරලා කොහොම හොඳට සිං කරා ලස්සනයි දැක්කා. SMS වලට ආපුත් තේරලා හිටියත් SMS කරන්නම් කියලා කතා කරා. ගොඩක් දෙනෙක් කතා කරනවා. ඉතින් ගොඩක් සතුටුයි යන්න. රංගල හමුදා කඳ උරෙන් පළමු වරට ඇසුණු මේ පින්සාර රන් ස්වරය හින් අනතුරුව දිගු දුරක් අපේ ජීවිතය තෘප්තිමත් කළා. ඇගේ සොඳුරු රුවත් තික්මුණු නාවික හමුදා වීරවරියක් ලෙස ලද පන්නරයත් රියල් ස්ටාර් ගමනේදී එක් කරගත් සැබෑ බලාපොරොත්තුවත් ඇත්තෙන්ම කදිමයි. එහෙත් මේ දිගු දුර චාරිකාවේ අවසන් කඩඉමේදී මද විරාමයක් තබා මීළඟ අදියරට සැරසෙන්නට ත්‍යාගා ඔබට ඉඩදී අපි පෙරට යනවා. සහභාගී වෙන දවසේ ඉඳලා මේ බලාපොරොත්තුෙන් තමයි ආවේ. දිනුවත් පෙරදනත් දෙකම එක විදිහට බාර ගන්නවා කියලා. ඇත්තටම මට මේ වෙලාව කියන්න ඕනේ මේ වැඩසටහනේ මේ වෙනකල් මට මෙතෙන්ට එන්න සහයෝගය ලබා දුන්න හැම දිනාටම විශේෂයෙන්ම නාවික හමුදා ප්‍රතිතුමා, ඇතුලේ අධ්‍යක්ෂක මණ්ඩලයට, ඒ වගේම මගේ කඳුරේ අනදින නිලධාරීතුමන්, විධායක නිලධාරීතුමන් ඇතුලේ සියලුම නිලධාරීතුමන්ලාටත්, ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ නෙවියන්ටත්, ඒ වගේම මගේ තූරිවාදක කණ්ඩායම තූරිවාදක පාලකතුමන් කපිතාන් ජූඩ් පීරිස් නිලධාරීතුමන්, ඒ වගේම අනිකුත් නිලධාරීතුමන්ලාට, ඒ වගේම මගේ මිතුරියන්, ඒ වගේ මේ වෙනකොට මට විශේෂයෙන් මතක් කරන්නේ මගේ අම්මා තාත්තා, ඒ වගේම සහෝදරියෝ සහෝදරයන්, මගේ හැම දෙනාම මට ගොඩාක් උදව් කරා. හැමෝටම ගොඩාක් ස්තුතියි මේලා. යුද හමුදාවේ අවසන් කාන්තා නියෝජනය සාරදා හංසනේ කවමත් වේදිකාවේ පෙරණවිරු රියස්ථා කිරුල සවාගෙන යන ගමනේ තවත් එක් තරග කරුවෙකුට පමණයි හවුල් විය හැක්කේ. එසු විශේෂී අවස්ථාවක් සාරදා ඔබේ විනිශ්චය ලබා දීමටත් මා එකතු කරගන්නවා. මෙරුවන්විරු රියස්ථා තෙවන වටේ අවසන් තරගකරුවා, ශ්‍රී ලංකා යුද හමුදාව නියෝජනය කරන අවසන් පුරුෂ නියෝජනය ඉඳුනිල් සුභාෂණ. තෙදෙනාම නියෝජනය කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාව ගොඩබිම ජයගත් රණවිරුවෝ. නමුත් ඉඳුනිල් තවත් එක් තරගකරුවෙකුට පමණයි මේ රණවිරු රියල් ස්ටාර් ගමන් මගේ ඉදිරියට යා හැක්කේ. එනිසා මේ තීරණය අතිශයින්ම තීරණාත්මකයි. ඉඳුනිල් සාරදා බොහෝ වේලාවක් සිට මේ වේදිකාවේ රැඳෙනවා. ඔබ සිතනවාද ඔබ දෙදෙනාගෙන් කෙනෙක් මේ ගමනේ ඉදිරියට යා යුතුයි කියා සිතනවා නම් ඒ ඇයයි කියා? ඒවනත් මට ප්‍රශ්නයක් නෑ. මොකද ඕනම එයක් විඳ දරාගෙන මට පුළුවන්. නමුත් ඔබ සිතන්නේ නැද්ද ඇයට වැඩියෙන් ඔබ ගීත ගායනා කරා කියා?
ඔබේ ගීත රසවින්දා ජාතික නාලිකාව හරහා අපේ ආදරණීය ප්‍රේක්ෂක හිතවතුන් ඔබට ඔබ පිළිබඳව තිබෙන වැටහීම කෙසේද මං මං ගැන ඇත්තට අධිතක්ෂේරුවක් මං මෙහෙම කරන්නේ එයත් මං වගේම දැක්ස මදන්න ඔබ සියලු දෙනාම ඔබ දෙදෙනාම ශ්‍රී ලංකා යුද හමුදාවේ ඒ නිසා කෙසේද කියන්නේ මම නෙවෙයි ඇයයි ආ යුත්තේ ඇය නෙවෙයි ඉන්දුනිලු යා යුත්තේ කියා නමුත් මා දන්නවා ඔබට මේ තීරණය අතිශයින්ම වැදගත් ඒ ඔබ බොහොම බලාපොරොත්තු පොදි බැඳගෙන සිටින නිසා අනිවාර්යයෙන්ම ඒත් මට දෙයක් කියන්න තියෙනවා ඒ තමා මේ රියල් ස්ටාර් තරගාවලියට ආවට පස්සේ මේ හම්බෙච්ච හැම සහෝදරයෙක්ම මීට කලින් කවදාවත් හම්බ වෙලා තිබුණේ නැහැ නමුත් අද මාත් එක්ක මේ විනිශ්චය ලබා ගන්න ඉන්න සහෝදර සෙබලා සැබවින්ම හොඳම යාළුවෙක් කිව්වොත් නිවැරදි ඒ නිසා මගේ කිසිම දුකක් නැහැ මේ තරගෙන් මං ඉවත් වුණත් ඒ තියෙන මනුස්සකමට ඇත්තටම මං ගෞරව කරනවා ඒ නිසා මගේ සහෝදරය ඉස්සර කරනවට මගේ කිසිම අකමැත්තක් නැහැ ඉඳුනිල් නමුත් ජය ගැනීමට හැකිවන්නේ ඔබ දෙදෙනාගෙන් එක්කෙනෙකුට පමණයි එයයි විය යුත්තේ එයයි සත්‍ය ඒ නිසා ඔබට එය දරා ගැනීමට හැකියාවක් ලැබෙනවා කියා ඔබ කිව්වා නමුත් මේ කිරුල මේ කෝටියක් වටිනා නිවහන මේ සිහින එක පාරටම බොඳ කරගන්නට ඉඳුනිල්ට පුළුවන්ද මං ගොඩක් දුරට හිතන දෙයක් තමයි සාමාන්‍යයෙන් මං ගොඩක් දේවල් එච්චරම බලාපොරොත්තු තියාගන්නේ මොකද සාමාන්‍ය මැද පිළිවෙතේ තමයි මං ඉන්නේ මැද පිළිවෙතේ ඔබ සිටියත් ඉඳුනිල් ඔබ මේ තරඟයට මුහුණ දෙන්නට ආවේ යම්කිසි බලාපොරොත්තුවකින් බලාපොරොත්තුවක් නොතිබුණා නම් ඔබ මේ තරඟයේ මෙතෙක් දුර ගමන් කරන්නේ නැහැ මූලික වටය පළමු වටය දෙවන වටය තෙවන වටයේදී ඔබ අපට මුණ ගැසුණා ඒ වුණත් ඉඳුනිල් ඔබ කිව්වා සේම අපි මැද පිළිවෙතේ ඉන්න එක තමයි හොඳම දේ විශේෂයෙන්ම මේ වෙලාවේ සාරදා ඔබ බොහොම දක්ෂයි ඒ නිසා මේ රණවිරු රියල් ස්ටාර් ගමන් මගේ ඔබත් ඉදිරියට යනවා නම් මමත් සතුටුයි ඉඳුනිල් සේම නමුත් අතිශයින්ම තීරණාත්මක මොහොතක් දෙදෙනා නොකීවාට හදවත කැහෙන මොහොතක් ඉඳුනිල් සිටින්නේ දෙගිඩියාවෙන් සාරදා සිටින්නේ දෙගිඩියාවෙන් ඔවුන් නොකීවාට ඔවුන් කැමති රණවිරු රියල් ස්ටාර් කිරුල සොයාගෙන යන්න අසම සම දැවැන්ති රියල්ටි අත්දැකීමේ මේ කෝටියක් වටිනා නිවහනේ හිමිකරු හිමිකාරිය වන්න සාරදා ඔබේ විශ්වාසය නිවැරදි වන්නට පුළුවන් ඔබේ දක්ෂතාවය අප පැහැදිලිව දුටුවා ඉඳුනිල් හැමදේම එකසේ දරා ගන්නට ඔබ කැමති ඔබේ සහෝදරියක් සිටින නිසා ඔබ වඩා කැමති මා දන්නවා එය ඉදිරියට යනවා නම් එය අපට සතුටට කරුණක් ඉඳුනිල් සිතුවසේම ඔබ බොහොම නිහතමානී රණවිරු රියල් ස්ටාර් මේ ගමන් මගේ රණවිරු රියල් ස්ටාර් කිරුල සොයාගෙන යන්නේ කෝටියක් වටිනා නිවහනේ සිහිනය සැබෑ කරගන්නට එකතු වන්නේ සාරදා හංසනේ ඔබ නොවේ ඉඳුනිල් සුභාෂණ ලංකා යුද හමුදාවත් එක්ක අත්තල බැලගෙන මම වැඩි කාලයක් නැහැ. ඒ කාලය තුල මට මේ ඉන්න ලැබිච්ච මාර්ගය ඉතා විශාලයි. මන් මට දැන හඳුන ගන්න ලැබිච්ච පිරිස ඇත්තෙම ඉතාමත් විශාලයි. ඒ සම්බන්ධව හිතලා මම සතුටු වෙනවා. විශේෂයෙන්
ශ්‍රී ලංකා යුද හමුදාවට වගේම යුද හමුදා පොලිසිය කර්නල් කර්නල් සේනාධිපතිතුමන් මධ්‍යස්ථාන සේනාධිපතිතුමන් මේ හැම කෙනෙක්ගේම ආශිර්වාදය මට දීපු ශක්තිය මේ වෙලාවේ මම බොහොමත් ගෞරවයෙන් මතක් කරනවා ඒත් එක්කම මගේ අම්මගේ අප්පච්චිගේ සහෝදරයන් දෙදෙනාගේ ඒ දුන්න ශක්තිය මම මේ අවස්ථාවේ ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා ඒත් එක්කම මම මේ ආපු ගමන ගැන ඉතාමත් සතුටුයි ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ඒකකයේ විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපතිතුමා ඇතුළු බලසේනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාට සියලුම නිලධාරීන්ට සහ සියලුම සෙබළුන්ට එතකොට මට සහයෝගය ලබා දුන් මගේ මේ ඉදිරියේ තියෙන මගේ ඒකක නියෝජනය කරන සහෝදරන්ට මගේ ප්‍රණාමය පුද ගන්න මේ අවස්ථාවේ මම ඇත්තට මම මේ ගමන ආවා අපිට එච්චර සංගීතය ගැන විශාලම දැනුමක් තිබුණේ මෙතෙන්ට ආවට පස්සේ තමයි මොකද්ද සින්දුවක් කියන්නේ එච්චර සරල දෙයක් නෙවෙයි කියලා තමයි මෙතෙන්ට ආවා අපි කොච්චර අමාරු දෙයක්ද ඒක ඒ ගුරු වරුන්ගෙන් පුහුණුව ලැබුණා ඒවා ලබාගෙන ඉදිරියට යන්නේ සඳේවි ආද හැඟුම් මෝරණ යාවේ කලුවේ ආද හැඟුම් මෝරණ යාවේ මගේ පුංචි කුමාරි පමායිද සඳේවි ආද හැඟුම් මෝරණ යාවේ කලුවේ ආද හැඟුම් මෝරණ යාවේ Sunday, all the hangum morning, yeah, me.